රෝතස් අට ආර්යෂ්ඨාගික මාර්ගය, නිර්වාණ මහාසාගරය කරා ගලා යන ස්රෝතසක් හැටියට සාමාන්‍යයෙන් කියන්නේ වී නමුත් විස්තර වශයෙන් කියතුොත් ඒ ආය මාර්ගය සම්මා දිට්ටි සෝතසය සම්මා සංකප්ප සෝතසය ආදී වශයෙන්, සම්මා සමාධි සෝතසය දක්වා සෝත්‍රස් අටක පටලයකින් වැසි ඇති ඇසක පටලය බෙහෙතකින් නිවත් කල කල්හි ඇසිමියාට එතැන් පටන් කැමතිකැමති හැටියට කැමතිකැමති වෙලාවට කැමතිකැමති දෙයක් බැලිය හැකි වන්නේය. එමෙන් ලෝකෝත්තර සම්මා දිට්ටය ඇතිකරගෙන ආරය සත්‍යන් වසන මූහාන්දකාරය දුරුකරගත් ආය පුද්ගලයා හට එතැන් පටන් කැමතිකැමති අවස්ථාවලදී කමති කැමති හැටියට චතුරාර්ය සත්‍යය බැලිය හැකිවන්නේය සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්‍ෂණත්‍රය බැලිය හැකිවන්නේය ආය පුද්ගලයා කෙරෙහි පිහිටා ඇති ඒ ශක්තිය සම්මාදිිට්ටි සෝත්‍රසය ය අරහත්වය දක්වා ක්‍රමයෙන් දියුණුවන්නේය අනුපාදිසේෂ නිර්වාන් ධාතුවට පැමිණීමෙන් කෙලවර වන්නේය රහත්වය දක්වා වැඩිදිවුණුවීමත් අනුපාදිශේෂ පරිනිර්වාණය දක්වා පැවැත්වීමත් එහි නිර්වාණය කරා ගලායාමය ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි ආරය පුද්ගලයාට ඇති වූ සම්මා සංකල්ප මාර්ගයේ සක්තියෙන් ඒ පුද්ගලයා කෙරෙහි කාමයන් කෙරෙන් නික්මීම පිළිබඳ වූද සංසාරයෙන් නික්මීම පිළිබඳ වූද අන සත්වයන් සැපවත් කිරීම පිළිබඳ වූද දුකට පත් සත්වයන් දුකින් මිදවීම පිළිබඳ වූද කල්පනා ජාතියෙන් ජාතිය දියුණුවමින් නිවනට පැමිණීම දක්වා ඇතිවීම නිවනතෙක් සම්යක් සංකල්ප ශරෝතස ගලායාමය ලෝකෝත්‍ර මාර්ගක්ෂනෙහි ඇති වූ සම්මා වාචා සම්මාකම්මන්ත සම්මා ආජීවයන මාර්ගාංගයන්ගේ ශක්තියෙන් ආර පුද්ගලයාගේ සන්තානයහි අරහත්වයට පැමිණීම දක්වා දුෂ්චරිත දුරාජීවයන්ගෙන් වලක්නා ස්වභාවය දියුණුවීයාම සම්යක් වචන, සම්යක් කර්මාන්ත සම්මා ආජීව ශරෝත්‍රසුන් ගලායාමය මාර්ගක්ෂණයේදී පහළවන ලෝකෝත්තර සම්මාවායාම, සම්මා සති, සම්මා සමාදීහුද, තමතමන් අයත් කෘත්‍යය ඉදිරියටත් වඩවඩා සිදුකරමින් අරහත්වය දක්වාද අනුපාදිසේෂ පරනිර්වාණය දක්වාද එසේ ගලා යති. සෝවාන් පුද්ගලයාගේ අංග, ප්‍රථම ලෝකෝත්තර මාර්ගය වූ ධර්ම සෝත්‍රසට ධර්ම ප්‍රවාහයට පැමිණ චතුරාර් සත්‍යය දැක සක්හය දිට්ටිය දුරුකරගත්තා වූ රත්නත්‍රී විෂයහි සියලු සැක දුරුකර ගත්තා වූ ප්‍රථම ආරි පුද්ගලයා වූ සෝවාන් පුද්ගලයා, අංග හතරගින් යුක්ත වන්නේය. ඒ අංග හතර බුද්ධ අවිච්චප්පසාදේන සමන්නාගතෝ හෝතිී දම්මේ අවිච්චප්පසාදේන සමන්නාගතෝ හෝතිී සංගේ අවිච්චප්පසාදේන සමන්නාගතෝ හෝතිී, අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝතිී. යනුවෙන් සෝතාපත්ති සංයුක්තයෙහි ප්‍රකාශිතය. සෝවාන් පුද්ගලයා බුදුන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන නොවෙනස් වන ප්‍රසාදෙන් යුක්තවෙයි. ධර්මය කෙරෙහි නොසල් නොවෙනස් වන ප්‍රසාදෙන් යුක්තවෙයි සංගයා කෙරෙහි නොසෙල්වෙන නොවෙනස්වන ප්‍රසාදෙන් යුක්තවෙයි අර්යකාන්ත සීලයෙන් යුක්තවෙයි මේ කර්ුණුහතර සෝවාන් පුද්ගලයාගේ අංගයෝය. ආරකාන්ත සීලයේ යනු පංච සීලයේය පුද්ගලයන්ට පංච දුෂ්චරිතය අප්‍රියය. පංච සීලය ප්‍රියය එබැවින් ඔවුහු පංච සීලය නොකඩ කෙරෙති. ආර්යන්ට ප්‍රියදය වන බැවින් පංච සීලයට ආර්යකාන්ත සීලයයැයි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයා තුළ පිහිටි පෘතජ්ජනයන්ට නැත්තා වූ මේ ගුණාංගහතරට සෝතාපත්ති අංගයයි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයකු වියහැකිවීමට හෙවත් සෝවාන් මගට පැමිණියහැකිවීමට ඇතිකරගතියුතු ගුණාංග හතරක් ද ඇත්තේය ඒවාට සෝතාපත්ති අංග යන නම කියනු ලැබේ. ඒ හතර සෝතාපත්ති සංයුක්තයේ මෙසේ දැක්වෙයි සත්පුරුෂ සංසේවෝ සෝතාපත්ති අංගයන් සද්ධම්ම සවනං සෝතාපත්ති අංගයන් යෝනිසෝ මනසිකාරෝ සෝතාපත්ති අංගයන් දම්මානු දම්ම පටිපත්ති සෝතාපත්ති අංගයන් සත්පුරුෂ සේවනය එක් සෝතාපත්ති අංගේයකි සද්ධර්ම ශ්‍රවණය එක් සෝතාපත්ති අංගේකි යෝනිසෝ මනසිකාරය එක් සෝතාපත්ති අංගේකි. ධර්මානු දම්ම ප්‍රතිපත්තිය එක් සෝතාපත්ති අංගේකි. චක්‍රවර්තී රජු හා සෝවාන් පුද්ගලයා. චක්‍රවර්ති රජතෙමේ මෙලොව හතර මහත්වීපයට අධිපතිකම් කොට මරණින්මතු තෞ්තිසා දෙවල උපදින්නේය ඒේ එෙහි දෙවගැනන් සමෝහයා විසින් පිරිවරණ ලදුව නන්දනවනයහි පංචකාමයන් උසස් ලෙස ඉන්ද්‍රයන් පිනවන්නේය පංචකාමයෙන් සන්තෝස වන්නේය එහෙත් ඒ අපායට නොයන ගුණධර්මහතරයෙන් යුක්තන වන්නේය එබැවින් හේ නරකයෙන් මිදුනෙක් නොවෙයි තිරිසන් බවින් මිදුනෙක් ද නොවෙයි ප්‍රේතභාවයෙන් මිදුනෙක් ද නොවෙයි ොහ එහි දෙව්සප විඳින්නේ මරණින් මතු අපායට එයාහැකි ස්ොභාවය තිබියදීමය. ආර්ශ්ාවකයා පිණුසිගා ජීවත්වන කෙනෙක් වූයේද වැරහැලි හැද සිටින කෙනෙකුන් වූයේද හේ මතු අපාහි නූපදිනා ගුණාංග හතරෙන් යුක්තය. එබැවින් ආර්ශ්්‍රාවකයා නරකයෙන් මිදුනේම වෙයි රිසන් යෝනියේ මිදුනේම වෙයි ප්‍රේතභාවයෙන් මිදුනේම වෙයි. මෙසේ සතරාපායෙන් මිඳුණු කෙනෙක්ව විසීම සෝවාන් පුද්ගලයාගේ උසස් බවය. සෝවාන් පුද්ගලයාගේ ප්‍රබේද සත්තුකත්තු පරම සෝතාපන්නයාය, කෝලංකෝල සෝතාපන්නේයාය .ජී සෝතාපන්නයාය යැයි සෝවාන් පුද්ගලයෝ තිදනෙකි. කතමෝච පුද්ගලෝ සත්තුක් කත්තු පරමෝ හිදේ කච්චෝ පුද්ගලෝ තින්නං සංයෝජනානං පරික්කයා සෝතාපන්නෝ හෝති අවනිපාතදම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ සෝ සත්තුකත්තුන් දේවේච මනුස්සේච සන්ධාවිත්වා සංසාරිත්වා දුක්කස් සන්තංකරෝතිී අයං උච්චති බපුද්ගලූ සත්තු කත්තු පරමෝ පුද්ගල ප්ඥත්ති ප්‍රකරණයෙන් තේරුම කවරපුද්ගලෙක් සත්තු කත්තු පරම නම්වේදයත් මේසාසනයේ ඇතැම් පුද්ගලයෙක් සක්හයි දිිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන සංයෝජනතුන ෂයකිරීමෙන් ආරි මාර්ග සංඛ්‍යාත සෝත්‍රසට පැමිණියේ වේද මතු අපාහි උපදිනාස්වභාවය නැත්තේ වේද නිවනට පැමිණියමෙහි නියතවේද මතු මාර්ගත්ත්‍රයෙන් ඒ කාන්තයෙන් චතුරාර් සත්‍යය අවබෝධ කරන්නේ වේද. ඒ පුද්ගලතෙමේ දෙව්ලොවද මිනිස්ලොවද හත්වරක් ඉපදීම් වශයෙන් ඔබ මොබගොස් දුක් කෙලවර කෙරෙයි. මේ පුද්ගලයා සත්තුක් කත්තු පරම යයි කියනු ලැබේ යනුවෙහි තේරුමයි. සෝවාන් පුද්ගලයන් අතර දෙව්ලෝම පිළිවෙලින් හත්වර එපිද හත්වන ජාතියේදී රහත්ව පිරිනිවන් පාන්න්නෝද වෙති. මිනිස් ලොවම පිළිවෙරින් හත්වර ඉපිද හත්වන ජාතියේදී රහත්ව පිරිනිවන් පාණන්නාහුද වෙති. දිවියලෝක මනුෂ්‍යලෝක දෙකෙහි කලවමට හත්වර එපිද හත්වන ජාතියෙහි රහත්වන්නාහූද වෙති. ඉහත දැක්වූ පාටයෙන් ගෙන ඇත්තේ දිවිය මනුෂ්‍ය ලෝක දෙකෙහි මිශ්්‍රක වශය නිපිද හත්වන ජාතියේ රහත්වන තැනැත්තා යැයි. පුද්ගල ප්ඥත්ති අටුවාවෙහි කියා තිබේ. දේ්ච මනුස්සේච සත්තු කත්තුම් යන්නෙහි අදහස දිවියලෝකයේ හෝ මනුෂ්‍ය ලෝකෙහි හෝ ඒ දෙකෙහි කලවමට එපිදීමය කියා ගැනීමත් නිවැරදියැයි සිතමි ඇතැම් ආචාර්වරයෝ සෝවාන් පුද්ගලයාට දෙව්ලොව ඕපපාතික ප්‍රතිසන්ධි හතක්ද මිනිස්ලොව ගර්භ ප්‍රතිසන්දි හතක්ද දැයි ප්‍රතිසන්දිි තුදුසක් ඇත්තේ යැයි ගනිති සම්මෝහ විනෝධනී අටුවාවෙෙහි අටවනවරක් නූපදීම තරයම කියා තිබේ. සෝවාන් පුද්ගලයා හත්වරට වඩා නූපදින්නේ කාමලෝකේහිය රූපාරූප ලෝකවල වනාහි හත්වරට වඩා උපදින්නේය. කාමලෝකයෙහි හත්වරට වඩා නූපදීම, සෝවාන් මාර්ගයාගේ ආනුභාවයෙන් සිදු වන්නකි අරූප ලෝකවල වඩා ඉපදීම ධ්‍යානානුභාවෙන් සිදුවන්නකි සෝවාන් පුද්ගලයන් අතර සංසාරරතයට වා ඇලුම් කරන පුද්ගලයෝද වෙති සෝවාන් පුද්ගලයන් අතර සංසාර වෘත්තියට වඩා ඇලුම් කරන පුද්ගලයෝද වෙති ඔවුහු දිව්‍යලෝකයෙන් දිව්‍යලෝකයට ඉහලට ඉපිද ගොස් ධ්‍යාන උපදවා බ්‍රක්්මලෝකයට පැමිණ එහිද පිළිවෙලින් ඉහල ඉහළ ලෝකවල ඉපදමින් අකනික්්ඨකය දක්වා ගොස් එහිදී පිරිනිවන් පාන්නන්නහ. අනේපිඩු මහ සිටුහුය විශාකා මහාඋපාසිකාවය, චූල රත මහාරත දිව්‍ය පුත්‍රයෝය, අනේකවර්ණ දිව්‍ය පුත්‍රයාය, සක් දෙෙව් රජය, නාගදත්ත දේව පුත්‍රයාය යන දීහු පිළිවෙලින් දිව්‍යලෝක බ්‍රහ්මලෝකවල ඉපිදගොස් අකනිිට්ටකයේ පිරිනිවන් පාන්නන්නහයයි පුද්ගල ප්ඥත්ති අටුවාවෙහි කියාතිවෙේ. සෝවාන් පුද්ගලයාගේ බවේහි හත්වරකට වඩා නූපදීම දක්වා ඇත්තේ සෝවාන් මාර්ගයාගේ ශක්තිය දැක්වීම් වශේනෙන්. සෝවාන් පුද්ගලයාට ධ්‍යාන උපදවාගත නොහැකි වීනම් හත් ජාතියකට වඩා නූපදින්නේය කෝලංකෝල පුද්ගලයා කවරේද මේ ශාසනයහි ඇතැම් පුද්ගලෙක් සක්හය දිට්ටියාදී සංයෝජනත්‍රය ශයකිරීමෙන් ආරමාර්ග සංख්‍යාත සෝත්‍රසට පැමිණියේ වේද අපායට නොයන ස්ුභාව ඇත්තේ වේද නිවනට පැමිණීමෙහි නියතවේද තු ඒ කාන්තයෙන් සම්බෝධියයට පැමිණෙන්නේ වේද ඒ පුද්ගලයා බව දෙකක් හෝ තුනක් කාමලෝකෙහි සැරිසරා දුක් කෙලවර කරන්නේය ඒ පුද්ගලයා කෝලංකෝලයැයි කියනු ලැබේ යනු පුද්ගල ප්ඥති ප්‍රකරණය සඳහන්ය මෙහි බව දෙක තුන යැයි සාමාන්‍යයෙන් දැක්වෙතත් සෝවාන් වීමෙන් තුන්වන භවය පටන් සවන භවය දක්වා ඇති බවවලදී රහත්වන්නෝ කෝලංකෝල පුද්ගලයෝ යැයි ගත යුත්තාහුය. ඒකබීජ පුද්ගලයා කවරේදයක් මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයක් සංයෝජනත්‍රය ප්‍රහාණය කිරීමෙන් ආරය මාර්ග සංඛ්‍යාත සෝත්‍රසට පැමිණියේවේද අපායහි නූපදිනා ස්වභාවය ඇත්තේ නියතවේද මතු මාර්ගත්‍රයට ඒ කාන්තයෙන් පැමිණෙන්නේ වේද. එෙතෙ මේ එක් මනුෂ්‍ය භවයක පමණක් උපදවා දුක් කෙලවර කෙරෙයි. මේ පුද්ගලයා ඒකබජී පුද්ගලයා යැයි කියනු ලැබේ. පුද්ගල ප්ඥත්තියෙහි සත්තුකත්තු පරම කෝලංකෝල පුද්ගලයන් දක්වා ඇත්තේ දිවිය මනුෂ්‍ය උපපත්තීන්ගේ වශයනේ ඒ B.G. පුද්ගලයා දැක් වෙන්නේ මිනිස් ලොව එක් වරක් ඉපදීම් වශයනි. සත්තුකත්තු පරම කෝලංකෝල ඒ B.G. යන සෝවාන් පුද්ගලයන්තිදෙන හතරක් වූ ප්‍රතිපදාවන්ගේ වශයෙන් දොළොස් දෙනෙක් වෙති. ඒ දොළොස් දෙනා ශ්‍රද්ධාධූර ප්‍රඥ්ඥාදූර දෙකින් වැඩි කල කල්හි සුවිසි දෙනෙක් වෙති සෝවාන් පුද්ගලයෝ සු විසි දෙනෙකි සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වන ක්ලේෂයෝ. සෝවාන් මාර්ගය ඇති වූ කල්හි එහි ආනුභාවයෙන් සක්කාය දිට්ටියද දෙසට වැදෑරුම් මිත්‍යා දෘෂ්ටියද සොලොස්වදෑරුම් විචකිච්චාවද ප්‍රහණයවෙයි විචිකිිච්චාව අටවැදෑරුමිය මෙහිදී දක්වා ඇතේ මජ්්‍යමනිකායේ සබ්භාසව සූත්‍රයට අනුව ය වඩාවිස්තර කෙලෙස් එද්දාස් පන්සිය පොතෙන් බලන්න. දිට්ටි විචිිච්ා ප්‍රහාණය වන කල්හි ඒවා හා එක්ව උපදිනා වූ විට්ටි සම්ප්‍රයුොක්ත සිත් හතරහිද විචිකිච්ඡා සහගත සිතහිද ඒ සිත් පහ හා සම්ප්‍රයුක්ත සකළ චෛතසිකයන්ගේ ද ප්‍රහාණය සිදවෙයි. විට්ටි විප්පයොක්ත අකුසල් සිත් හතරය ද්වේශමූල සිත් දෙක යන මෝහුද තුනීකිරීම් වශයෙන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබෙත. තුනීකිරීම් වශයෙන් ප්‍රහාණය යනු ඒ අකුසල ධර්මවල අපා එහි ඉපදීමට හේතුවන්න තරමට ඕධාරික පරිදිී ඇතිවන කොටස ප්‍රහාණය කිරීමය. දිට්ටි විචිකිච්චාවන්ගේෙන් අන්‍ය ක්ලේෂයන් සෝවාන් පුද්ගලයාගේ සන්තානයහි ඇති වෙනත් ප්‍රතජන සන්ථානයන් හීමෙන් නිතර ඇතිනොවෙේ කලාතුරකින්ම ඇතිවෙ කලාතුරකින් ඇතිවීමහිද පෘතජ්ජන සන්තානයහිමෙන් රෞද්‍රව ඇතිනොවෙයි එබැවින් සෝවාන් පුද්ගලයෝ රාගේ ඇතිවද පරස්ත්‍රීන් සේවන ආදී නොමනා වැඩන කරති ලෝබ ඇතිවුවද සොරකම් කිරීම් ආදියනු කරති දවේශය ඇතිවෝද සතුන් මැරීම් මැරවීම් ආදියනු කරති තුනී කිරීම් වශයෙන් ප්‍රහාණය යැයි කියනුයේ කෙලසුන්ගේ ඒ ඕදාාරික කොටස් ප්‍රහාණය කිරීමය සකදාගාමී පුද්ගලයෝ සෝවාන් පුද්ගලයා මතු මාර්ගයට පැමිණෙනු සඳහා විදර්ශනා කරන කල්හි සන් වූ ජාතියේදී හෝ පසුජාතියකදී හෝ සෝවාන් මාර්ගයට වඩා දියුණු තිවුණු වූ ආනුභාව සම්පන්නව නැවතත් ලෝකෝත්තර අෂ්ඨාංගික මාර්ගය ඇතිවෙයි. ය සකදාගාමී මාර්ගයයි එයින් තවත් කලේෂයෝ ප්‍රහීන වෙති සකදාගාමී යන්නෙහි තේරුම ඉපදීම් වශයෙන් මිනිස්ලොවට හෝ කාමලෝකයට හෝ එක්වරක් පමණක් පැමිණෙන ස්වභාවය ඇති පුද්ගලයා යනුයි සකදාගාමී පුද්ගලයා මිනිස්ලොවට හෝ කාමලෝකේයට හෝ එක් වරක් පැමිණේය හෝ වේවා නොපැමිණියෝ හෝ වේවා එසේ පැමිණිය හැකි ස්වභාවය ඇති බැවින් ඒ පුද්ගලයාට ඒ නම කියනු ලැබේ එක් වර්කුදු මේ ලෝකයට නොපැමිණෙන සකදාගාමී හු බොහෝය පුද්ගල ප්ඥත්ති ප්‍රකරණෙහි සකදාගාමී පුද්ගලයා දැක්වවෙන්නේ මෙසේය. කතමෝජ පුග්ගලෝ සකදාගාමී ඉදේ කච්චෝ පුද්ගලෝ තින්නං සංයෝජනානං පරිক্ষයා රාගදෝස මෝහානං තනුත්තා සකදාගාමී හෝති සකිදේව ඉමං ලෝකං ගනත්ව දුක්කස්සන්තංකරෝති අයං උච්චති පුද්ගලෝ සකදාගාමී සකදාගාමී පුද්ගලයා කවරේද මේ සස්නෙහි ඇතැම් පුද්ගලයක් සංයෝජන තුන ශයවීමෙන් රාග දවේශ මෝහයන් තුනිවීමෙන් සකදාගාමී නම්වේද එක්වරක් පමණක් මේ ලෝකයට එපදී වශයෙන් අවුත් දුක්කෙලවර කරන්නේද පුද්ගලයා සකදාගාමී යැයි කියනු ලැබෙයි යනු එහිතේරුමයි. මේ මිනිස්ලොවම සකදාගාමී පලයට පැමිණ මෙහිම පිරිනිවන් පානා ඉද පත්වා ඉද පරණි්බායි නම්බූ එක් පුද්ගලයකි. දිව්‍යලෝකයේහි සකදාගාමී පලයට පැමිණ එහිම පිරිනිවන් පානා තත්ත පත්වා තත්थ පරිනිබ්බායි නම් වූ එක් පුද්ගලයකි මේලෝකෙහි සකදාගාමී පලයට පැමිණ, දෙවලෝ එපිද එහි පිරිනිවන් පානා හි පත්වා තත්थ පරිණිබ්බායි නම් වූ එක් පුද්ගලයකි දිව්‍යලෝකෙහි සකදාගාමී පලයට පැමිණ මෙහි ඉපිද මෙහිම පිරිනිවන් පානා වූ පත්වා ඉ පරණිබ්බායි නම් වූ එක් පුද්ගලයකි මෙහි සකදාගාමී පලයට පැමිණ දෙවලොව එපිද එයින් චුතව මිනිස්ලොව ඉපිද මෙහි පිරිණවන් පාන ඉ පත්වා තත් පඉ පත්වා තත්ත නි්බත්තත්වා ඉ පරණිබ්බායි නම් වූ එක් පුද්ගලයකි මෙසේ සකදාගාමී පුද්ගලයෝ පස් දෙනෙක් වෙති මේ පස් දෙනාගෙන් එක්වරක් ඉපදීම් වශයෙන් මිනිස්ලෝවට පැමිණෙන්නේ පස්වන පුද්ගලයා පමණකි සෙස්ලෝ දෙවලෝ එපිද නැවත මිනිස්ලෝට එන්නා හු නොවෙති එහෙත් නැවත මිනිස්ලෝට ඒමට හේතුවන සංයෝජනයන්න අප්‍රහිීන බැවින් සැමඳනාටම සකදාගාමී යන නම කියනු ලැබේ සකදාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වන කලේශයෝ. සකදාගාමී මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය වන ක්ලේෂයක් නැත එයින් ලෝබද්වේශ මෝහයන් තුනීකිරීම් වශයෙන් ප්‍රහාණය කරනු ලැබේ සෝවාන් මාර්ගයන්ද දවේශ මෝහයෝ තුනීකිරීම් වශයෙන් ප්‍රහාණය කරනු ලැබෙත්. එයින් කරන තුනීකිරීම නම් අපා උප්පත්තියට හේතුවන තරමයේ ඒවා නැතිකිරීමය. සෝවාන් පුද්ගලයන්ට නිරවද්‍ය ස්ථානයන්හි රාගය බලවත්ව උපදී. එබැවින් ඔවුහු දුදරුවෝද ලබති සකදාගාමීන්ට වා ඒ තරමට බලවත්ව ඇති නොවයි සකදාගාමීන් මෛතිුන්න සේවනය නොකරඇතැයි පරමත්ත දීපනය නම් වූ අභිධර්මාර්ථ සංග්‍රහ ටීකාවේ කියාතිබේ. මහාසීව ස්ථවීරයන් වහන්සේ සකදාගාමීන්ගේ මෛතුන්න සේවනය ඇති බව පිළිගන්නා බවත් මහාටුවාවෙහි එය ප්‍රතික්ෂාව කර ඇති බවත් අ්‍රක්්මචාරී ඉසිදත්තනම් ්‍රාක්්මණයාගේ සකදාගාමීත්වය බුදුරජාණන් වහන්සේ වදරණ ලදයේ ඔහු මරනාසන්නේදී අනාගාමී වූ නිසා යයිද පරමත්ත දීපනයේ කියාතිබේ මෛති වන සේවනය කිරීම හෝ නොකිරීමම කෙසේ වුවත් සෝවාන් පුද්ගලයාට ඇති වෙනවාට වඩා සූක්ෂම වශයෙන් සකදාගාමී පුද්ගලයාට රාගදවේශ මෝහයන් ඇතිවන බව පිළිගත යුතුය. අනාගාමී පුද්ගලයෝ. සකදාගාමී පුද්ගලයා විදර්ශනා වඩන කල්හි ඒ භවයහි හෝ අන්භවයකදී හෝ සමයක් භිට්‍යාදී ධර්මයන් තවත් දියුණු තියුණු වී බලයෙන් යුක්ත වී ආනුභාව සම්පන්න වී තුන්වන වරටද ඔහුගේ සන්තානයහි ලෝකෝත්තර ආයමාර්ගය පහළවෙයි. එයට අනාගාමි මාර්ගයයැයි කියනු ලැබේ. පුද්ගල ප්ඥත්තියෙහි අනාගාමී පුද්ගලයා දැක්වෙන්නේ මෙසේය. කතමෝජ පුද්ගලෝ අනාගාමි ඉදේකච්ඡා පුද්ගලෝ පංචන්නං හරම්භාගයානං සංයෝජනානං පරිক্ষයා. පපාතිකෝ හෝති තත්ත පරණි ්බායි අයං උච්චති පුද්ගලෝ අනාගාමී අනාගාමි පුද්ගලයා කවරේද. මේ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් පස් දෙනෙක්කු ඕරම්භාගීය සංයෝජනයංශය කිරීමෙන් කාමලෝකයට නැවත නොපැමින බ්‍රහ්මලෝකෙහිම පිරිනිවන් පාන්නේ වෙයි මේ පුද්ගලයා අනාගාමී යැයි කියනු ලැබේ යනවෙෙහි තේරුමයි. සංයෝජන දහය අතුරෙන් සක්ඛ ඇදිට්ටි විචිකිච්චා සීලබ්බද පරාමාස කාමච්චන්ද ව්‍යාපාදයන සංයෝජන පහා හෝරම්භාගිය සංයෝජනයෝය ඕරම්භාගිය සංයෝජන යන්නෙහි තේරුම කාමභාවයහි සත්වයා බැදී සිටින බන්ධනුයෝය යනුයි සත්කාය දිට්ඨ්‍යාදී සංයෝජන පහ අප්‍රෙහින තැනත්තා බවාග්‍රෙහි සිටියේද කාමලෝකයෙහි බැඳී සිටින්නකි එබැවින් හේ නැවත එපදීම් වශයෙන් කාමලෝකේට එන ස්වභාවය ඇති පුද්ගලයකි අනාගාමී පුද්ගලයාට ඕරම්භාගීය සංයෝජන නැති බැවින් කාමලෝකයට හෝ ඉපදීම් වශයෙන් නොවෙන්නේය කාමලෝකහි අනාගාමී වූ තැනත්තා ඒ භවේදීම රහත් නොවී නම් ධ්‍යාන උපදවා බ්‍රහ්මලෝකයහි උපදින්නේය. එහිම රහත්ව පිරිනිවන් පානුමිස කිසි කලෙක කාමලෝකෙහි නූපදින්නේය වනාර පුද්ගලයාට අනාගාමීයයි කියනුයේ නැවති ඉපදීම් වශයෙන් කාමලෝකයට නොයන බැවිනි. රූපරාගය අරූපරාගය මානය උද්ධච්චය අවිද්‍යාවයන සංයෝජනයන්ට උද්ධම්භාගිය සංයෝජනයෝයැයි කියනු ලැබේ. ඒවා රූපාරූපලෝකයනහි සත්වයා උපදවන බන්ධනෝය. ඒ බන්ධන අප්‍රහින බැවින් අනාගාමී පුද්ගලයා එහි උපදින්නේය කලින් රූප අරූපද්‍යාන ලබා නැති අනාගාමී පුද්ගලයකු වුවද රහත් නොවී මිය ගියහො මර මාර්ගානුභාවයෙන් මරණසන්නේදී යටත් පිරිසයිෙන් ප්‍රථම්‍යානය හෝ ලබා හේ බඹලොව උපදින්නේය අම්භාගිය සංයෝජනයන් ප්‍රහණය කළ පුද්ගලයා කිසිකලෙක කාමලෝකෙහි නූපදින්නේය එක අන්තරා පරණබ්බායි දෙක උපහච්ච පරණබ්බායි තුන අසංකාර පරණබ්බායි හතර සසංකාර පරණබ්බායි පහ උද්දන්සෝත අකනිිට්ඨගාමී අනාගාමී පුද්ගලයව පස් දෙෙනෙක් වෙති. ක්ලේශ පරනිර්වාණය ස්කන්ධ පරනිර්වාණය යැයි පිරිනිිවීම් දෙකකි එයින් අනාගාමී පුද්ගල බේදය දක්වන්නේ කලේශ පරනිර්වාණයනි ක්ලේෂ පරනිර්වාණය යනු අරහත් මාර්ගයෙන් සියලු කෙලෙසුන් නැසීමය යම් කිසි සුද්ධාවාස භූමියක උපන් ඇසිල්ලෙහිම හෝ ආයුෂයාගේ මධ්දේහි හෝ ඒ අතරහි හෝ රහත්වන්නා වූ අනාගාමි පුද්ගලයා අන්තරා පරනිබ්බායි නම්වෙේ අන්තරා පරණි්බායිීහු තිදනකි උපන් නැසිල්ලේම රහත්වන තැනැත්තේය ආයුෂයාගේ මධ්දේෙහි රහත්වන තැනැත්තේය ඒ අතර රහත්වන තැනැත්තේය යන මොවහු තිදන අන්තරා පරණිබ්බායි අනාගාමීහුය යම්කිසි සුද්ධාවාස භූමියක එපිද ප්‍රමාදව සිට ආයුෂයාගේ මධ්‍ය ඉක්මවා මරණාසන්න කාලයම හෝ රහත්වන අනාගාමී පුද්ගලයා උපහච්ච පරණිබ්බායි නමි අවිහය අතප්පය සුදස්සය සුදස්සීය අක නිට්කයයයි අනාගාමී පුද්ගලයන්ම උපදිනා බ්‍රහ්මලෝක පහක් ඇත්තේය අවිහය හි ආයුෂ කල්ප දහකි එයින් කල්ප පාන්සීයක් ඉක්මවා හයවෙනි කල්ප සයේදී හෝ හත්වන කල්ප සයේදී හෝ අටවන කල්ප සයේදී හෝ නවවන කල්ප සයේදී හෝ දසවන යේදී ේ රහත්වන්නෝ උපහච්ච පරණිබ්බාහිහුය කවර අවස්ථාවකදී හෝ රහත්වීම සඳහා බොහෝකල් වෙහෙසන්ද්‍ර නොවී දුක්විදින්නට නොවී මදවෙහෙසකින් අල්පව්‍යයාමයකින් රහත්වනතනත්තා අසංකාර පරණිබ්බාහි නම්වෙයි ෝ වෙහෙස බොහෝ දුද්ගෙන රහත්වන තැනැත්තා සසංකාර පරණිබ්බායි නම්වෙේ. උඩ බලා යන තෘෂ්ණ ශෝත්‍රස ඇති ඉපදීම් වශයෙන් බව පිළිවෙලින් අකනිිට්ටකයට යන්නා වු අනාගාමී පුද්ගලයා උද්දන් සෝත අකනිට්ටගාමී නමී ඒ පුද්ගලයා අවීහි ඉපද එහිදී අරහත්වේයට පැමිණිය නොහැකිව එයින් චුතව අතප්පය උපදී එහිදී කල්ප දෙදහසක් ගතකොටද රහත්විය නොහැකිව සුදස්සන භූමියෙහි උපදී එහි කල්ප හාර්දාහක් ආයුගෙවාද රහත් නොවිය හැකිව සුදස්සීයෙහි උපදී එහි කල්ප අටදහසක් ආයුගෙවාද රහත්විය නොහි අකනිිට්ටකෙහි ඉපිද එහිදී රහත්ව පිරිනිවන් පාන්නේය මෙසේ සාමාන්‍යයෙන් පස්තෙනෙක් වන අනාගාමී පුද්ගලයෝ තවදුරටත් විභාග කොට ගන්නාගල්හි අටසාලිස්තෙනෙක් වෙති අනාගාමීන් පිළිබඳ දීර්ග විස්තරයක් පුද්ගල ප්ඥත්ති අටුවාවිහි ඇත්තේය වැඩි විස්තර දනු කැමැත්තෝ ය බලත්වා අනාගාමී මාර්ගයෙන් ප්‍රහාාණය වන කලේෂයෝ ලෝබ ද්වේෂ මෝහයන්ගෙන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහීන වන්නේ අපායි උපපත්තියට හේතුවන ඕධාරික කොටසය සකදාගාමී මාර්ගයෙන් ප්‍රහාණය වන්නේ එට වඩා මදක් සුම් කොටසය කාමරාග වශයෙන් පවත්නා වූ ලෝබ්‍යහා දවේශය, අනාගාමී මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍රාණය වෙයි මෝහයද එයින් තවත්තුනී වෙයි චිත්ත චෛතසිකයන්ගේ වශයෙන් කියතොහොත් කාමරාග වශයෙන් උපදිනා වූ දිට්ටි විප්පයුක්ත සිත් හතරහා දේශමූල දෙසිතද ඒවා හා උපදිනා චෛතසිකයෝද අනාගාමී මාර්ගයෙන් ප්‍රහීන වෙති. අරහත් පුද්ගලයෝ අනාගාමී පුද්ධලයා අරහත්වය පිණිස විදර්ශනා කරගෙනයාමේදී, ඒ සන්තානයහි සම්යක් දිට්ටිආදී, මාර්ගාංග වැඩි සකල කලේෂයන්ම නැසියහැකි බලයෙන් යුක්තව යම්කිසි අවස්ථාවක ලෝකෝත්තරත්වෙන් මාර්ගංගයෝ පහළවෙද. ආරෙ පුද්ගලයා කෙරෙහි හත්‍රවන වරට පහළවන්නා වූ මහනුභාව සම්පන්න වූ ඒ මාර්ගයට අරහත් මාර්ගයේ යැයි කියනු ලැබේ. අරහත් මාර්ගයට පැමිණි පුද්ගලයාට රහතන් වහන්සේ යැයි කියනු ලැබේ. යස්ස පුග්ගලස්ස රූපරාගෝ, අරූපරාගෝ, මානෝ උද්දච්චං අවිච්චා, අනවසේසා පහිනා අයං උච්චති පුද්ගලෝ අරහා යනුවෙන් පුද්ගල පඥත්තියෙහි අරහත් පුද්ගලයා වදාරාතිබෙයි. යම් පුද්ගලයක හට රූපරාගය අරූපරාගය මානය උද්ධච්ය අවි්‍යාවය යන මේ නිර්වශේෂයෙන් මේවා ප්‍රහිීනද ඒ පුද්ගලයා අරහත්යැයි කියනු ලැබේය යනු එහිතේරුමයි ලෝකෝත්තර අරහත් මාර්ගය ඇතිවීම ආර් යෂ්ඨාංගික මාර්ගය වැඩීමේ අවසානය බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ අවසානයද එමය අරහත්වයට පැමිණි පුද්ගලයාට ඉන් පසු නිමර සඳහා කළ යුත්තක් ද නැත එබැවින් රහතුන්ට කත කිච්ච යැයි කියනු ලැබේ සුඥත විමොක්කය අනිමිත්ත විමොක්කය අපහනහිත විමොක්කය යන විමෝක්ෂ ත්‍රයාගේ වශයෙන් අරහත් පුද්ගලයෝ තිදනෙක් වෙති නැවතෙක්කෙක් පුද්ගලයකු ප්‍රතිපදා බේදයෙන් හතර දෙනා බැගින් වන බැවින් අරහත් පුද්ගලයෝ දොළොස් දෙනෙකි සෝවාන් පුද්ගලයෝ දොළොස් දෙනෙක්ය සකදාගාමී පුද්ගලයෝ සූ විසි දෙනෙක්ිය අනාගාමී පුද්ගලයෝ අට සාලිස් දෙනෙක්ය අරහත් පුද්ගලයෝ දොළොස් දෙනෙක්කේ ඇැයි ආය පුද්ගලයන් අනු සය දෙනෙකුන් පුද්ගල ප්ඥති අටුවා වෙහි දක්වාත් ඇත සූත්‍ර නිපාත අටුවාවෙහි අංක්‍රමයකින් ආරය පුද්ගලයන් එකසිය අට දෙනෙකු දක්වා ඇත අරහත් මාර්ගයෙන් ප්‍රාණ්‍ය වන ක්ලේෂයෝ අනාගාමී මාර්ගයෙන් ප්‍රහිීන නොවී අනාගාමී පුද්ගලයාගේ සන්තානේහි ශේෂව පැවති රූපරාග අරූපරාග මාන උද්දච්ච අවි්‍යායන උද්ධම්භාගිය සංයෝජනයෝ අරහත් මාර්ගයෙන් ප්‍රහිීන වෙති තාත් ප්‍රමයකින් කියතොහොත් රූපරාගාධී වශයෙන් උපදිනා දෙට්ටිගත විප්පයුक्ත සිත්හතරය උද්ධච්ච සහගත සිතය, ඒසිත් පහ හා සම්ත්‍රයුक्ත චෛතසිකයෝය යන මෝහු අරහත් මාර්ගයෙන් ප්‍රහිීන වෙති මෙතකින් මාර්ගංග විස්තරය සමාප්තය. සෝතාපත්තියාදී ලෝකෝත්තර මාර්ගයෙන් පහළවන කල්හි මාර්ගාංග අට පමණක් නොව, බෝධිපාක්ෂික ධර්ම සත් තිසම, ලෝකෝත්තරත්වෙන් පහළවෙේ චුද්ධසේව අසම්බින්නා හොන්තේ තේ බෝධිපක්කයා කොට්ටාසතෝ සත්්‍ය විධ සත්තින් සප්ප බේධතුෝ යනුවෙන් දැක්වෙන පරිදි අසම්බින්න වශයෙන් ඒ බෝධි පක්ෂික ධර්මයෝ තුදුස් දෙනෙක් වෙති කොට්ටාශ වශයෙන් සපත විධවෙති ප්‍රබේද වශයෙන් සත්තිස් දෙනෙක් වෙති. අසම්බින්න වශයෙන් බෝධි පාක්ෂික ධර්ම තුදුසය යනු ස්මෘති, වීරිය, චන්ද, චිත්ත, ප්‍රඥා, ශ්‍රද්ධ, සමාධී, ප්‍රීති, පස්සද්දි, විතර්ක උපෙක්කා යන මොවන් හා, විරති චෛතසික තුනය කොට්ටාශ හත යනු සතිපට්ටාන සම්මක් ප්‍රධාන, ඉර්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, මගගංග යන ධර්ම කොටස් හතය ප්‍රබේද වශීෙන් සත්තිසය යනු සතිපට්ටාන හතරය සම්මපප්‍රධාන හතරය, එද්දිිපාද හතරය, ඉන්ද්‍රිය පහය, බල පහය බෝජංග හතය මක්ගංග අට යන මේ සත් තිසය සත්තිස්බෝධි පාක්ෂික ධර්මයන් අත්තර එක්ෙක් තැනක පමණක් එන්න ධර්මයෝ නව දෙනකි. ඔවුහු නම් චන්දීර්ධිපාදය චිත්‍රධිපාදය, ප්‍රීති සම්බෝජ්ජන්ගේය, පස්සදි සම්බෝජ්ජන්ගේය උපේකා සම්බෝජ්ජාන්ගේය, සම්මා සංකප්ප සම්මාවාචා, සමාකම්මන්ත සමා ආජීව යන මොහුය එක් ධර්මයක් වූ වීරිය ස්ථාන නවයක එන්නේය, සතියස්ථාන අටක එන්නේය සමාධිය හතර තැනක එන්නේය, ප්‍රඥාව පස්තැනක එන්නේය ශ්‍රද්ධාව දෙතනක එන්නේය මහාචාරය රේරුකානේ චන්දවිියවල මහනායක ස්තවීර පාධයන් වහන්සේවිසින් සම්පාධිත, බෝධිපාක්ෂික ධර්ම විස්තරය මෙතකින් නිමියේය